ටික දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයෙක්ට ආදරේ කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගැරුමයි. විමුක්ති එනවා කියා කිව්වේ හෙටය. ප්‍රියංවද 17 කල්පනා කළාය. ලොකුම ප්‍රශ්නේ විමුක්ති අන්නාදපුරයට එන්නේ ඇයිද යන්නේ? එහේ එන්නේ කෙල්ලව සොයාගෙනද? එසේ සොයාගෙන එන්නේ කෙල්ලව අරගෙන යන්නද? නැත්නම් කෙල්ලව බලා යන්නද? ඒත් නැත්නම් කෙල්ල මේ රජරට ඉන්නා බව හාන් කවසියක්වත් නොදැන බෝධිය වඳින්නද? ප්‍රියංවද එක එක අතර සිතුවාය. කෙල්ලේ ප්‍රියා, උඹව අර මනුස්සයා අන්නාදපුරේ ස්ටෑන්ඩ් එකේ ඉන්නවා දැක්කනම් අයියා එන්නේ. වාෂා මොහොතක් කල්පනා කළාය. ජනිත් ගොස් ඔහුට කිව්වාද? මේනක කිව්වාද? ප්‍රියා, ඉස්සෙල්ලා බලන්න ඕන එයා කාත් එක්කද එන්නේ කියලා. ඒක ඇත්ත. සමහර විට මේ දක්කලා එක වෙන්න ඇති. ඔව්, අපි හිතන්නෙම නැති කෙනෙක් එක්ක වෙන්නත් පුළුවන්. ප්‍රියංවදා කීවේ කෙල්ලව රිදවන්නට නොවේ, වෙන්නට පුළුවන් දෙය. ඔව්, එහෙම වෙන්නත් පුළුවන්. කෙල්ලෝ දෙන්න උන්නේ මූණට මූණ බලාගෙනය. එයා ආවත් ප්‍රියා, එයාට දෙන්න විසඳුමක් නැහැ. මේ ඔක්කොම එයාට කියන්න ඕන. කියනවනම් මෙහෙම බෑ නේද කෙල්ලේ? ඒක තමා ප්‍රියා. කොහොමත් මට කොළඹ යන්න වෙනවා. මම හිතුවේ පුතාට මාස 6ක්වත් උනාම යන්න. ප්‍රියංවද කොල්ලා දෙසම බලාගෙන උන්නාය. එයා තනියම එනවනම් ප්‍රියා, මම ඉතින් අනේ මන්දා. කොහොමත් කෙල්ලේ අපට කොල්ලගේ තාත්තා ඕන. අනික ඒක තමා රටේ නීතිය නේ. වාෂා බිම බලාගෙන හිස වැනුවාය. ආදරයට නීතියක්ද? නීතිය ආදරය ගැන දන්නවාද? මම ප්‍රියා දන්නවා ඒක මට දවසක පාවිච්චි කරන්න පුළුවන් කියලා. මම දවසක මහ ගෙදරට කොල්ලවත් වඩාගෙන යනවා කියලා කිව්වේ ඒකයි. ඒ හින්දම තමා මම මේ ඉවසන්නේ. මේ தත්ති එයාලා දැනගත්තොත් මට අයියාගෙන් දරුවෙක් ඉන්නවා කියලා. එදාට එයාලා මොනවක් කරයිද කියලා හිතාගන්න බෑ. අනේ මගේ මොනුපුරා කියලා මේකව අතර ගනීද? වරෙන් දුවේ කියලා මාව ගෙට ගනීද? ඔක්කොම ප්‍රශ්න ලස්සන ෆිල්ම් එකක් වගේ විසඳේද? මම හිතන්නේ නෑ. ප්‍රියංවද බලාගෙනම උන්නාය. පසු ඇය මොහොතක් කල්පනා කළාය. කෙල්ලේ, අපි රත්තරන් සුනන්දයියට චුට්ටක් එන්න කියලා ආමුදවස්සේ? උඹ කැමතිනම් විතරක්. මටත් හිතාගන්න බෑ. එහෙම කරමු. ප්‍රියංවද එහෙමම සුනන්දට කතා කළාය. ඇය දුරකතනේද රැගෙන ගොස් කතා කළේ මිදුලේ ඇවිදිමිනේ. සුනන්දයියා හතාමාරට එනවා කිව්වා. අපි අහලා බලමු. ඔව්, එක දෙයක් කෙල්ලේ, බෝධිය ළඟම ඉඳගෙන හරි අයියව අල්ලගන්න නම් පුළුවන්. කවුරු ආවත් ඉන්න ඕන
ඔය පාරෙන්නේ උඩින් එන්න බෑනේ මේ අනුරාධපුර කොහේ නතර වුණත් බෝධියට එන්න එපැයි මම එතන පැදුරක් කියලාගෙන හරි ඉන්නම් උඹ වෙනුවෙන් ඒ ඇයි ප්‍රියා ඒක තේරුමක් තියෙන හමුවීමක් වෙන්න ඕන තමා උඹ කියනවා වගේ අද රෑ ගිහින් මට යාව හම්බ වෙන්න පුළුවන් ප්‍රියා දැන් එයාට සීය තියෙනවනේ අයියව එළියට ගන්න මම දන්නවා බලමු සුනන්දයත් ඉන්නවනේ අපට දැන් යන්න ඕන වුණොත් රෑ දෙකට තුනට හරි අපි එක කොළඹ යන්නේ ඒක ලොකු ශක්තියක් ප්‍රියා වර්ෂා කොල්ලව ප්‍රියංගොදාටදී කුස්සියට ගියේ සුනන්දත් එන නිසා මොනා හෝ හදන්නටය අම්මේ සුනන්දයත් එනවා මොනවද හදන්නේ මේ දරුවට හැමදාම බත්ම දෙන්න බෑනේ පොඩි දුවේ ඒකනේ අම්මේ ඉන්දියාප්ප ටිකක්වත් හදමු ඒක හොඳයි මම හදන්නම් පොඩි දුව යන්න හිමීට මම හදන්නම් වැඩක් කරන්න කොහොමත් අද වර්ෂාට නිවනක් නැත මේ ජීවිතේ අද ඇත්තේ පිනි බිඳක මෙනි ඒ නිසා හැම මොහොතෙම හිතට බයය වර්ෂා 17 සිටුවේ ඔව් අන්නාදපුරේට එන්නේ තමාව සොයාගෙනද කියාය ඇවිත් යන්න නම් එන්න එපා මහත්තයෝ එහෙම අමාරුයි ඒත් වැඩි කාලයක් මෙහෙම සැඟවේ ඉන්නටත් නොහැක ඔයාගේ අම්මා ඔයාට එහෙම ඉන්න දෙන්නේ නැහැ ඔයාට දැන් කෙනෙක්ව ලං කරලා යා ඉන්නේ ලොකු දෙයක් වෙන්න යනවත් ඇති ඔයා අසරණ වෙනවා මම දන්නවා ඒ අසරණකම මතින්ම ඔව් තමාට අහිමිවන්නටත් පුළුවන් එදාට ඔහුගේ පුතාව රැගෙන මහගෙවල් වලට යන්නේ කෙසේද අමාරුම තීරණ ගන්නට සිදුවෙන අනාගතය හෙමින් හෙමින් උදා වෙයි මේ දෙවන සටනේ ජය කාටද මම දැන් සටන් කරන්නේ මං වෙනුවෙන් නෙමේ රත්තරන් ඔයාගෙම ලේ වලින් ඉපදිච්ච කොල්ල වෙනුවෙන් එහෙනම් යාළුවනේ තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන ඉන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බලින් දාන්න ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි